విశ్వయాశీర్వాదు శుభదహమి ప్రభునతుమే శక్తి ఆశీర్వాదు మాకు దరుహం దినాకేల మా ప్రార్థనా మీ పింతూరు తునదిహా హుదిన్ బలన్న ఉబట వడాత్మ దెనిన పింతూరి మే అతరేన్ తోరగా ఈ సందహా మామ ఉబట తత్పర కీపయాక్ లబాదే මේ අතරේ පුංචි මතක් කිරීම් කීපයක් සිදු කරන්නට අවශ්‍යයි. පළවෙනි දැනුම් දීම තමයි අද ඔක්තෝබර් මාසේ 21 වෙනිදා අද දිනේ දරුවන්ට ඔක්තෝබර් මාසයට නියමිත ආශිර්වාද කුලදුම් වටෝරු ඇලවුම් ඒ වගේම රෝස ගැට පිච්ච පැළ ඇලවුම් ලබා දුන්නු දරුවන්ට ඒ සියලුම පැළ ඇලවුම් ඒ වගේම දිය පිපෙන මල් වර්ග සහ ඉහළ සංඛ්‍යාතයන් දරන පැළ වර්ග දරුවන් ඇඳුම් කළ තිබිච්ච සියලු පැළ වර්ගත් එවීම සිදු කරපු බව මතක් කරන්නට ඕනේ. ඉතින් මේ ඔක්තෝබර් 21 සඳුදා තමයි දරුවන්ගේ මේ සියලු ඇඳුම් කුරිය සේවාවට බාර දීම සිදු කරයි. එතකොට දරුවන්ට එක ලැබීම සිදු වෙන්නේ 22, 23, 24 මේ සතියේ මේ ඉදිරි දින කීපය ඇතුළතදී දරුවන්ට ඒ සියලු ඇනුම් ලැබීම සිදු වෙයි. ඔබ ලබා දුන්නු දුරකථන අංකය කාර්යබහුල කරගන්නේ නැතුව තියාගන්න ඔබට කුරිය සේවාව හරහා ඇමතුමක් ලැබේ. ඒ ඇමතුමට සම්බන්ධ වෙලා ඔබේ ඇනුම ලබා ගන්න කියලා දරුවන්ට ආදරෙන් මතක් කරන්නට ඕනේ. ඒ වගේම මැජික් පොත් හතර තාමත් කියවපු නැති දරුවන් මේ භාව චිකිත්සනය සඳහා අනිවාර්යෙන්ම මැජික් පොත් හතර කියවන්නට ඕනේ. දරුවන්ගේ බලවත් ඉල්ලීම පරිදි ඔක්තෝබර් මාසේ අග දක්වා මේ මැජික් පොත් හතර ලබා ගනිද්දී ලබා දෙන ඒ සහන කාලයේ ලබා දීලා තියෙන බව දරුවන්ට මතක් කරන්නට ඕනේ. එහෙම නැතුව එක් හතරම එකවර ලබා ගන්න දරුවන්ට ඒ වටම ලබා දීලා තියෙනවා. එහෙම නැතුව පොතින් පොත ලබා ගන්න දරුවන් මුලින්ම කියවන්නට ඕනේ රොබ රෝසයා මනක්, ඊළඟට රන්සල්ලි පාසල, ඊළඟට ජූනි රෝස, ඊළඟට බවුවත්කම්, ඊළඟට ජූනි රෝස. මේ පොත් අතර පිළිවෙලින් කියවන්න කියන්නේ පුතේ රොබරෝසේ අමල නවකතාව තුළින් ඔබට ලබා දෙන භාව චිකිත්සනය එහි ප්‍රායෝගිකව ඔබ කලමනාකරණය සිදු කරන්නට ඕනේ කොහොමද කියන එක තව දුරටත් විග්‍රහ කරලා භාව චිකිත්සනයේ තීව්‍රතාවය තුළ ඔබට ලබා දීලා තියෙන රන්සල්ලි පාසල තුළ. ඉතින් මේ දරුවෝ එවලා තියෙන සතුටු පණිවිඩ මේ මැජික් පොත් හතරට නම දාලා තියෙන මැජික් පොත් කියලා මගේ දරුවෝමයි. මොකද මේ පොත් කියවද්දී ඔබට තේරෙන්නේ නැතුව ඔබේ භාවය පුදුමාකාර විදිහට වෙනස් වෙනවා. ඒ වගේම ඔබට ඔබේ ජීවිතේ නිවැරදිව කලමනාකරණය කරගන්නට හැකියාව ලැබෙනවා. ඉතින් මේ පොත් දෙකම එකට කියවන්නට ඕනේ. ඊළඟට බවුවත්කම්. ඒකෙන් ඔබට ඔබේ භාවය තව දුරටත් නිවැරදි සෞභාග්‍ය ශක්තිය ආකර්ෂණය කිරීමේ සුසරතාවයට පත් වෙනවා. මුදල් ඉතුරුම් බලය වැඩි වෙනවා. ඔබට තියෙන සියලුම ගැටලු දිය වෙලා යනවා වගේ හැඟීමක් ඔබටම දැනේ. ඊළඟට පිරිසිදු ආදර ශක්තිය ලැබෙන්නට තමයි මම ඔබට ලබා දීලා තියෙන්නේ ජූනි රෝස නවකතාව. ජූනි රෝස සහ ලව් වර්ක්ෂොප් ආදර වැඩමුළුව මේ දෙකම ආදර ගැටලු තියෙන තමන්ගේ සහකරුවා සහකාරිය තාම හොයාගන්න නොහැකි වෙච්ච දරුවන්ට ජෝනි රෝස සහ ආදර වැඩමුළුව දෙකම අධ්‍යයනය කරන්න එක තනියෙන් ඔබට අධ්‍යයනය කරන්න තියෙන්නේ. එතකොට ඔබේ සියලු ගැටලු විසඳ ගන්නට ඔබට ශක්තිය ලැබේ. ඉතින් මේ මම ලබා දෙන සියලුම සේවාවන් ඔබව භෞතිකව බලගන්වන්නට සහ අධ්‍යාත්මිකව බලගන්වන්නටයි ලබා දීලා තියෙන්නේ. ඒ සේවාවන් ඔබට හැඟෙන පරිදි ඔබට දැනෙන පරිදි ලබා ගන්න සෞභාග්‍ය රන්දරටුව මාර්ගෝපදේශනය තුළ මුදල් වාසනා ලබාගෙන මේ ඔබට පේන විදිහට මුදල් වාසනා ලබාගෙන බලගැන්වෙන්නට අවශ්‍ය දරුවන් අනිවාර්යෙන්ම
මේ ඔබට ලබා දීලා තියෙන මැජික් පොත් අතර කියවිය යුතුමයි. ඒක මම දරුවන්ට මතක් කරන්නේ. ඒ භාවයට ආවට පස්සේ තමයි ඔබට බලකැම්වීමට මා සමග සොසර වෙන්නට හැකියාව ලැබෙන්නේ. ඊළඟට ඔබට සෞභාග්‍ය රන්දරටුව වැඩමුළුවට සම්බන්ධ වෙන්නට හැකියාව ලැබේවි. එතකොට ඔබේ ආධ්‍යාත්මික වරේද ශක්තිය අවහිරතාවයන් ඉවත් කරන්නට මා සමග කතා කරමින් ඒ අවශ්‍ය කරන පිළිවෙත් ලබා ගන්නට පුළුවන්. ඊළඟට දරුවන්ට මම තනිව බලගැන්වෙන්නට හිරුමැණික් බලගන්වලා ලබා දීම සිදු කරනවා. ඔබට මේ විදිහට තමයි මේ මාර්ග උපදේශනය තුළ දරුවන්ව අරගෙන යන්නේ. මුලින්ම වෙන්නට ඕනේ ඔබේ භක්තිමත් භාවයේ ප්‍රබල වැටි වෙන්නට ඕන සහ මේ භාව චිකිත්සනය සිදු වෙන්නට ඕනේ. ඒකට තමයි ප්‍රබලව මේ ඔබ වෙනුවෙන් ලබා දෙලා තියෙන්නේ මැජික් පොත් අතර මේක කියවිය යුතුමයි. මේක තව දුරටත් දරුවන්ට මතක් කරන්නට ඕනේ. මොකද ඒක කියවන්නේ නැතුව ඔබට ඉදිරියට යන්නට බෑ. නිදිමත හැදෙනවා, අභ්‍යාස කරන්න හිතෙන්නේ නැහැ. ඊළඟට දරුවෙක් කතා කරලා කිව්වා ඒ දරුවා ඉතාම හොඳින් අභ්‍යාස සිදු කරා. හැබැයි ඒ දරුවා විවාහපත් වුණාට පස්සේ අභ්‍යාස කරන්න බැරි වුණා. භාවය වෙනස් වෙනවා. ඒක භාවය හරියට පවත්වාගෙන යන්න හැමදාම මම කියවන්න කියලා තියෙන්නේ මේ මැජික් පොත් අතර ඒකයි. පැහැදිලි නේද? හරි. එහෙනම් දරුවන්ට මම හිතනවා දැන් ඉතාම පැහැදිලි කොහොමද මේ සෞභාග්‍ය රන්දරට මාර්ගෝපදේශණය තුළ ඔබ කටයුතු කරන්නට ඕනේ කියලා. ඒ වගේම මම හැමදාම ලබා දෙන මේ වීඩියෝ වලට සවන් දෙන්න ඒවයි ඔබේ භාවය නිවැරදි කරගන්නත් ඔබට උදව් ලැබෙනවා. මොකද ඔබ මේ මම කතා කරන හඬට සවන් දෙද්දී ඔබේ භාවය ඔබට නොදැනුවත්වම වෙනස් වෙනවා. ඔබ ඒ ශක්ති පරාසය තමයි මම ඔබත් එක්කලා මේ විදියට සම්බන්ධ වෙමින් ඔබව පවත්වාගෙන යන්නේ. දැන් මම ඔබට ඔබ තෝරාගත් පින්තූරයට අදාළ පණිවිඩය ලබා දෙන්නටයි සූදානම් වෙන්නේ. ඔබ තෝරගත්තේ පළවෙනි පින්තූරය නම් මෙන්න ඔබේ ශක්ති විද්‍යාත්මක පණිවිඩය. ඔබ මෙතෙක් කල ඉතාම ධෛර්යයෙන් යුක්තව ප්‍රබල චිත්ත ධෛර්ය වඩවමින් සිදු කරපු බොහෝ දේවල් සාර්ථක කරගන්නට නොහැකි වුණා නම් අද ඉඳලා ඔබ ධෛර්ය උපදවගෙන සිදු කරන්නට නියමිත වුණු සියලු දේ සාර්ථක වෙන්න පටන් ගන්න. ඒ සඳහා ඔබට තිබුණු බාධාවන් හිතා ගන්න බැරි විදියට ඉවත් වෙන්නට පටන් ගන්න. සමහර වෙලාවට ඔබට යම් අයගෙන් ඍණාත්මක සිතුවිලි ලැබෙමින් ඔබේ දියුණුව අවහිර වෙන්නට ඇති. ඒ සියලු කටයුතු වල අවහිරතාවයන් ඉවත් කරගන්නට ඔබට මේ සති දෙකක කාලය තුළ හැකියාව ලැබෙනවා. ඒ සඳහා ඔබට ඔබේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාගේ ප්‍රබල උදව්වක් ලැබෙනවා. ඒ වගේම බෝධීන් වහන්සේ නමකට වතුර ටික පැන් කලයක් වක් කරලා ඒ බෝධීන් වහන්සේ තුළ වැඩ ඉන්න වෘක්ෂ දේවතාවුන් වහන්සේලාට ඔබ භක්තිමත් වෙන්න ඒකත් ඔබේ දියුණුව තවත් තීව්‍ර කරන්නට ඔබට උදව් වේවි. ඒ වගේම ඔබේ ආරක්ෂාව සලසන්නට ඔබ නොදැනුවත්ව හෝ දැනුවත්ව කෙනෙක් ඉදිරිපත් වෙනවා. ඒ වගේම පෙරට වඩා ඔබේ චිත්ත ධෛර්යය වැඩි බවක් ඔබටම දැනෙන කාලයක් තමයි මේ ලැබෙන්නේ. ඒ නිසා බොහෝම සූපත් හැඟීමෙන් මේ අහපු මේ ඔබේ ශක්ති විද්‍යාත්මක පණිවිඩය හිතේ දරාගෙන ඒ තුළ ප්‍රබල විශ්වාසයෙන් යුක්තව ඔබ කටයුතු කරන්න හිතා ගන්න බැරි දියුණුවක් ඔබට ඇති වෙනවා. හැබැයි ඒ ඔබ ඉතාම චිත්ත ධෛර්යයෙන් යුක්තව කටයුතු කරන්නට පටන් ගන්න නිසා ප්‍රබලව ඔබට
Matak kararını da var. Ubu toru gatti. Deveni pinture nam menu ube panemit. Ubu itaam yahapat kale kutay mi evinla teyni. Ubu hitete bunu pedavan buhumaya san sindene kale yakmeyik. Ubu kale yaktisi. Vinda bupu buhu getenu ve sati dekatula sampuneri. Nima avati patrenuva. ඔබට ඉතාම හිතට මනසට සෝදායි කාලයක් තමයි ඉදිරියට එළඹෙන්නේ. ඒ වගේම ඔබ පසුතැවෙන සමහර දේවල් තියෙන්න ඇති අතීතේ. ඒ සියල්ලටම බොහෝම සාධාරණ පිළිතුරු ලැබෙන්නට නියමිත බව මතක් කරන්නට ඕනේ. ඒ වගේම ඔබේ ශාරීරික සුවතාවය. ඔබට මොනවා හරි රෝගී තත්ත්වයන් තිබුණා නම් ඒ සියල්ල ඔබේ ජීවිතයෙන් ඔබේ භෞතික ශරීරයේ නිවත් වෙලා ඔබේ සුවපහසුව සැකසෙන කාලයක් ඉදිරියට එන්නට නියමිතයි. ඔබේ හිතට සහනය දෙන කෙනෙක්, ඔබට ආදරණීයව උදව් කරන කෙනෙක් අනිවාර්යයෙන්ම ඔබට ඉදිරි සති දෙක තුළ මුණ ගැහෙන්නට ඕනේ. ඒ කෙනා ඔබට හරියට ඉෂ්ට දේවතාවයකගේ ශක්තිය, ඒ බල මහිමය ඔබ වෙනුවෙන් ලබා දෙනවා වගේ උදව් කරයි ඔබේ ජීවිතය තව තවත් සුවපහසුවට ළඟා කරගන්න. තව දුරටත් ආදර සම්බන්ධතා සහ මේ තියෙන රිලේෂන්ශිප්ස්, එහෙම නැත්නම් මේ සම්බන්ධතාවයන් සැබියා බිරිඳ වෙන්නට පුළුවන්, පෙම්වතා පෙම්වතිය වෙන්නට පුළුවන්. මෙවැනි සම්බන්ධතා තුළ ඔබට යහපත් සම්බන්ධතාවයක් පවත්ව ගන්නට නොහැකිව ඔබ හිටියනම් මේ ඉදිරි සති දෙක ඇතුළතදී ඒ සියලු සම්බන්ධතාවයන් ඉතා හොඳින් ඔබට ඉදිරියට අරගෙන යන්නට හැකියාව ලැබෙනවා. ඒ අයගෙන් යහපත් ප්‍රතිචාරයක් ඔබට ලැබෙන්නට නියමිතයි. ඒ අයගෙන් ආදරයට පිළිණ ලැබෙන්නට නියමිතයි. මොකද මේ එළඹේ ඔබේ ජීවිතය ඉතාම සුවපහසුවෙන් බලගන්වන කාලයක් බව මතක් කරන්නට ඕනේ. මීළඟට ඔබ තෝරගත්තේ තුන්වෙනි පින්තූරය නම් මෙන්න ඔබට ලැබෙන පණිවිඩය. මේ එළඹිලා තියෙන්නේ ඔබේ ජීවිතයේ තීරණාත්මක කාලය. ඔබ ඔබේ ඉදිරියේ බොහොම සැලසුම් සහගතව සකස් කරන්නට සූදානම් වෙලා ඉන්නේ. කලින් ඔබේ ජීවිතයේ ගොඩාක් අවුල් බියවුල් සහගතව තේන්නට ඇති. හැබැයි මේ මොහොතේ ඉඳලා ඔබ වැඩ කරන්න පටන් ගන්නවා ඉතාම ක්‍රමානුකූලව. ඔබට රට රටවල් වල ඇවිදින්නට හැකියාව ලැබෙනවා. අලුත් මිතුරන් ආශ්‍රය කරන්නට හැකියාව ලැබෙනවා. අලුත් ආහාර වර්ග, අලුත් අත්දැකීම් ලබා ගන්නට හැකියාව ලැබෙනවා. කොටින්ම කිව්වොත් ඔබේ ජීවිතය තව ටිකක් පුළුල් වෙනවා. සම්බන්ධතා වැඩි වෙයි, ඔබ දකින පරාසය, හිතන පරාසය වැඩි වෙයි. ඔබේ ජීවිතය තව ටිකක් පුළුල්ව සකස් කරගන්නට, බොහොම සුවපහසුව සකස් කරගන්නට හැකියාව ලැබෙයි. අලුත් අලුත් ආදායම් මාර්ගය ඔබට හමු වෙන්නට නියමිතයි. ඔබට බොහෝ දෙනාගෙන් උදව් ලැබෙන්නට නියමිතයි. හැබැයි ඔබ ඉතාම ප්‍රවේශමේ මේ ගමනේ යා යුතු බව මතක් කරනවා. කලබල වෙන්න එපා. හැම වෙලාවෙම ඔබේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලා සිහිගන්වන්න. ඔබේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබෙන්නට ඔබ නිතරම ප්‍රාර්ථනා කිරීම සිදු කරන්නට ඕන. ඒ වගේම පිටරට යන්නට, විදේශ ගමන් සිහිනය සැබෑ කරගන්නට, ප්‍රාර්ථනා කරන දරුවන්ගේ සිහින සැබෑ කරගන්නට බොහෝම හොඳ කාලයක් මේ ලැබෙන්නේ. ඔබට මතක් කරන්නට ඕනේ ඒ ශක්තිය තව තීව්‍ර කරගන්නට කොළපලින්ගුව විදේශ මුදල් ආකර්ෂණය කරන්නට කොළපලින්ගුව දරුවන්ට බලගන්වන ලබා ගන්නට හැකියාව තියෙනවා. ඒ වගේම ඔබට නියමිත ඔබේ හිතට ප්‍රබලව දැනෙන ඉතරා
රුක්ෂදේවතාවුන් වහන්සේ නමක් කෝෂ්ඨදේවතාවුන් වහන්සේ නමක්කගෙන් ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය ඔබට ලැබෙන්නට මම කලින් මතක් කරා වගේම ඔබ හදවතින්ම ඔබේ ඉෂ්ඨදේවතාවුන් වහන්සේ සිහිගන්වා. ඒක ඔබ කවුද කියලා දැනගන්න ඕනේ නෑ. ඒක ඔබට නියමිත දෙයක්. ඔබ ඒ ඉෂ්ඨදේවතාවුන් වහන්සේ කවුරු වුණා මට මේ පොදු වීඩියෝ එකෙන් මට දරුවන්ට හැමදේම හරියටම කියන්නට නොහැකි. ඒ නිසා ඔබ කරන්නට ඕනේ ඔබේ ඉෂ්ඨදේවතාවුන් වහන්සේලාට ස්තුතිවන්ත වීම. එතනින් ඔබට ලොකු ශක්තියක් ඔබේ මේ ගමන තවත් තීව්‍රව සිදු කරන්නට ලොකු ශක්තියක් ලබා ගන්නට පුළුවන්. ඒක තව දුරටත් බලගන්නට මට හැකියාව තියෙන්නේ ඔබ වෙනුවෙන් බලගන්නකො පොළ පළඟු ලබා දෙමින්. මොකද එතෙන්දී ඔබේ ශක්තිය, ඔබේ ඕරාවේ ශක්තිය බලගැන්විලා ඒ තීව්‍රතාවය ඉක්මනින් ඔබව සුසර කරන්නට හැකියාව ලැබෙන විදියට සකස් කරන්නට හැකියාව තියෙන නිසා. මේ ටික තමයි ඔබට මේ මොහොතේ ඔබ තෝරාගත්ත පින්තූර සඳහා ලබා දෙන්නට තියෙන ශක්ති පරිමිතයන්. ඒ වගේම අවශ්‍ය සියලුම සේවාවන් ලබා ගන්නට ඔබට පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා ශාරාජි සිම්පල් ලයිෆ් FB page එකේ ලින්ක් එක. page එකේ ලින්ක් එකට ක්ලික් කරන්න. එතකොට ඔබ page එකට එනවා. FB page එකට page එක follow කරන්න. ඔබට අවශ්‍ය සේවාවන් ඔබට මැජික් පොත් අතර ලබා ගන්නට අවශ්‍යයි නම් ඔබේ නිවස හා ව්‍යාපාරයේ බලගන්නට ඔබේ තියෙන භෞතික පරිසරයේ ඍණ ශක්තිය අවහිරතා ඉවත් කරන්නට ආශිර්වාද කුලදුම් වටෝරුව ලබා ගන්නට පුළුවන්. නිවස බලගන්නට ඔබට ශාක හමුදාවේ පැල වර්ග විශේෂයෙන්ම මේ දවස්වල මම ඔබට විශේෂ ගැටපිච්ච වර්ගයක් වෙන රෝස ගැටපිච්ච සහ දරුවන්ට අවශ්‍ය දීපිපෙන මල් වර්ග ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ රෝස ගැටපිච්ච පුදුමාකාර සුවඳයි. මේ ගැටපිච්ච බලයේ සුවඳ බලන්න. ඒකෙන් ඔබේ හිතට දැනෙන සිලූම ඍණමක හැඟීම් භාවයන් වෙනස් කරලා තා හොඳ ඉහළ ශක්ති පරාසය බල ගැන්වෙන්නට හැකියාව තියෙනවා. ඒකයි මම ඔබට ඒක ලබා දෙන්නේ. ඒ වගේම ආශිර්වාද කුලතුම් වටෝරුවෙන් තමන්ගේ දිවස දවස් තුනෙන් තුනට බල ගැන්වීම සිදු කරන්නට ඕනේ. මේ තාමතරව අන්තර්ජාලයෙන් මුදල් ලිපේවේ විශ්වාසවන්ත ක්‍රම සහිත පාඨමාලාවට ඔබට සම්බන්ධ වෙන්නට හැකියාවක් ලැබෙනවා. මේක ලබා දීලා තියෙන්නේ ඔබට අන්තර්ජාලය හරහා මුදල් ලිපේවේ දැනුම ලබා දෙයි. ඒ තුළින් ඔබ ඉතාම පහසුවෙන් මුදල් උපයන්නට පුරුදු වෙනවා. ඒ දිසයි ඔබට ඒක ලබා දීලා තියෙන්නේ. ඒ වගේම මෙහුම් පාඨමාලාවට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒ තාමතරව ව්‍යවසායකයෙක් විදිහට ව්‍යවසායක බලාගාරයට සම්බන්ධ වෙලා කොහොමද තමන් තමන්ව කළමනාකරණය කරගන්නේ කියන එක ඉගෙන ගන්න පුළුවන්. මේ කිසිම මහන්ද කිසිම අත්දැකීමක් නැති දරුවෝ සරල බැහුම් පාඨමාලාවට සම්බන්ධ වෙලා මහන දේන විදිය. ඉතින් මේ දේවල් තමන්ට ඒ දැනුමේ සම්බන්ධ සන්නද්ධ වෙනකොට තමන් ස්ථාවර වෙන්නට අවශ්‍ය කරන මූලික පියවර තියලා තියෙනවා. මට ඔබ හැම පැත්තෙන්ම බල ගන්නට අවශ්‍යයි. ඒකයි මේ සියලු සේවාවන් ඔබට ලබා දෙලා තියෙන්නේ. ඔබට දැනෙන විදිහට මේ සේවාවන් ලබා ගන්නට පුළුවන්. පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා page එකේ link එක. page එකට ඇවිල්ලා ඔබට කැමති ඔබට අවශ්‍ය සේවාව ලබාගෙන ඒ ගමන බොහොම සංයමයෙන් බොහොම සැනසීමෙන් ඉදිරියට යන්න කියලා මගේ දරුව හැම දිනාටම මම ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. තෙරුවන් සරණයි මගේ දරුව හැම දිනාටම. නිවැරදිව තමන්ව බලගන්වමින් තමන්ගේ ශක්ති පරාසය ඉහළට රැගෙන යමින් සුබාදහමේ ප්‍රබලතම ශක්ති ආශිර්වාදය ලබා ගනිමින් භාග්‍යවන්ත සූපන් ජීවිතයක් ගත කරන්නට මගේ දරුව හැම දිනාටම සුබාදහමේ ප්‍රබලතම ශක්ති ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේ. තෙරුවන් සරණයි දරුවෝ හැම දිනාටම.